ලංකාවට මේ ජාතිය මාළු ඉන්නේ එක්කෙනයි පෙරහැල්ලක් සහිත මාළුවේ මාස 6-7 වතුර නැමතිය. මෙයාට ජීවත් වෙන්න පුළුවන්. දාලා බලමු එක්කෙනෙක් දාලා බලමු. වැඩි ලං කරන්නත් හොඳ නෑලු. विशेष लंगिशाती සාමාන්‍ය දැනටත් අපි හිතන ඉඳ අපි ගාව විතර ඇත්ත තවත් තනක ඉන්නවද දන්නේ නැහැ දැනට අපි ගාව විතරයි ගොඩක් දුරට මෙයාව ඉන්නේ ඉතින් එහෙම ඉන්නවා නම් අපි ලෑස්ති වෙන එක පිළිගන්න ඒ වගේම තමයි මේ මාළුව ඇවිදින මාළුවෙක් වතුර නැහැ පීනනවනේ අපි දකින්නේ හැබැයි මෙයා පීනන්නෙත් නැහැ පියාඹන්නෙත් නැහැ හැබැයි මෙයා ඇවිදිනවා මොකද පියාඹන මාළුත් වතුර ඉන්නවනේ ඒගොල්ලන්ට කියන්නේ පියාමැස්සු කියලානේ හැබැයි මෙයාට ඇවිදින්න පුළුවන් නේද මේ කකුල් දෙකක්ද නැත්තම් මේ වරල්ද නැහැ මේක ඇවිල්ලා සාමාන්‍යයට කකුල් දෙකක් කියන්නත් බෑ වරල් කියන්න මොකද මෙයාගේ ඇඟ මෙයාට පියාපත් දෙව නැහැ නේද වරල් ගහන්න නැහැ නේ ඒක තමයි යාගේ ආධාරකේ ආධාරක මේක මේ දිග ඇඟක් තියා බැලන්ස් කරගන්න ඕකෙන් තමයි ඒක සාමාන්‍ය විදිහට යාට ශක්තිමත් විදිහට ඒක තියා ගන්න පුළුවන් ඉතින් අපි ගොඩක් අය හිතන්නේ අපි මෙයා ඇවිදිනවා කියලා ඇවිදිනවා නෙමෙයි ඒක යා ඒක තමයි යාගේ ආධාරකේ ආධාරකේ එතකොට මේ මෙයාට කන්න දෙන්නේ මොනවද? මෙයා සාමාන්‍යයෙන් මේ අපි දන්නේ මාළු කන්නේ මාළු කෑමනේ සාමාන්‍යයෙන් ටැංකිය වල දාගත්තාම අපි දෙන්නේ මාළු කෑම. හැබැයි මෙයා මේ ඇමේසන් ගංගාවේ ඉන්න මාළුවෙක්නේ. මෙයා මාළු කෑම කන්න පුරුදු මාළුවෙක් නෙමෙයිනේ. මෙයාට මොනවද කන්න දෙන්නේ? සාමාන්‍යයෙන් අපි නම් දෙන්නේ ඉස්සෝ. ඉස්සෙන් දවසක් කර දවසක්වත් මෙයාට කන්න දෙන්න ඕනේ. අහහ හැබැයි වැඩිය කන්න දෙන්නත් හොඳ නෑ අයියා කිව්වාගේ කන්න වැඩියෙන් දුන්නොත් එයා වමාරනවා. වමාරනවා. එයා මොකද? දැන් මේක කෑනොත් දාලා බලමු ඉස්සෙල්ලා. දාලා බලමු එක්කෙනෙක් දාලා බලමු. වැඩිය ලං කරන්නත් හොඳ නෑලු. එයාට මං හිතන්නේ මේ පිළි කියන දේ ඒක දැනෙනවා සෙන්සර් එක තියෙනවා යා. සෙන්සර් එක තියෙනවා. ඒ සෙන්සර් එකෙන් තමයි එයා හොයාගෙන යන්නේ. මට වැඩිය යාගේ ගොඩාක් තියෙන්නේ ඉව. ඉව. ඒ සෙන්සර් එක තමයි තියෙන්නේ. මොකද අපි දැක්කා මෙයාට කෑම දානකොට නිකන් අපි පේන්නේ තියෙන කෑම දැම්මත් මෙයා එතරම් පස්සේ එහෙම කලබල වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයා මේ ඇදලා තමයි ගන්නේ. ගලක් වෙන වැඩකට කියලා දැම්මහමත් එයා ගලත් අතෑරියේ නෑ කියලා කියන්නකොනේ මේ ගලේ කතාව. අපි දැන් ඇත්තටම මේ මෙතන මේ කබොක් ගලක් එක ලස්සන අපි මේකේ මොකක් වෙන වැඩක් කරලා ඒක ඉතුරු ටිකම මෙතනට දැම්මා. දැම්මම මෙයා ඒක දැම්මේ මේ ටැංකියේ අලංකාරයට. ඔව් ටැංකියේ ලස්සනට. අලංකාරයට දැම්මේ මෙයා ඒක කරලා තින එයා ආරේ මේක අරගෙන. ඊපස්සේ මමයි මගේ කඩේ අයිති මල්ලි දෙන්න කතා වෙලා ඉන්නකොට මේ කතා වුණා මේක අනිවාර්යෙන් මෙයා මේ කාලේදී එයාගේ ශරීරයට ඕන නිසා මැටි කාලා මේගොල්ලෝ අනිවාර්යෙන් එයාට මැටි පුරුදු නිසා මේ ටැංකිය ඇතුලේ මැටි නැති හින්දා එයා මැටි වලට ආසයි ඒකින්න තමයි අර විදිහට අර ගල්ට වැඩේ දෙන්නේ මැටි කන නිසා මෙයා ගෑවා මේ ගල සම්පූර්ණව මේක අපිට දා වළං ඉන්න තිබ්බ මේකේ වෙලේ තිබුණ ෆොටෝෂූට් එකේ තිබ්බන මේ ගල කාපු විදිහ අනිවාර්යෙන් එක පාරට අරගෙන කාලා දැන් මේ ගල කනවා කියන්නේ ලේසි නෑනේ ශක්තිමත් වෙන්න ඕන ඒවත් මේක ශනිකවම කෑවා ඒක ඒ වගේම ඒ වගේම තමයි අයියා අයියා කිව්වා මේ ටැංකියට අත දාන්න කියන්නේ මම ආපු වෙලාවේ මට කිව්වා අත දාන්න එපා
අත නැතුව ඇඟිල්ල නැතුව තමයි ඉන්න වෙන්නේ කියලා. ඒ කතාවත් කියන්නකෝ මේ ඇයි එහෙම කිව්වේ? මොකද්ද ඒ තියෙන බයනක්කම්? ඒ කිව්වේ මෙයාගේ තියෙනවා යටිනේ උඩුනේ දත් දෙකක්. ඉතින් ඔකට මේ අර අපේ සුන්දර ඇද්දොත් එහෙම ඕක ඇඟිල්ල කැඩිලම තමයි යාගේ කට තියන්නේ. ඒ කියන්නේ ඇඟිල්ල ලොක් වෙනවා. අර අපි සමහර බල්ලන්ගේ දැකලා තියෙනවා වගේ ලොක් වෙන්න පුළුවන්. ලොක් වෙච්ච ගමන් ඒ අදිනවා. එතකොට අයියේ මේ මේ මෙයාගේ ඇස් දෙක දැක්කම පේන්නේ මෙයා පොට්ටයි වගේ. ඒ කියන්නේ ඇස් දෙක පේන්නේ නැහැ වගේ. අර අපේ භාෂාවෙන් කියනවානේ මේ ඇස් පේන්න තියෙන පොට්ටයි කියලා. නැත්තම් මේ එයා ඒ වගේද? ඒ කියන්නේ ඇස් දෙක පේන්නේ නැද්ද මෙයාගේ? ඇස් දෙක මේ ඇස් දෙක සාමාන්‍ය ගොඩක් ඒ විදිහට ඔයාගේ ඇස් දෙක ගොඩක්ම දැන් මෙතන වෙන්නේ මෙයාගේ ඉව තමයි හුඟක්ම තියෙන්නේ. ඇස් දෙක ඒ දැන් අර කෑම දැම්ම එයා පොඩ්ඩ ඉව කරලා තමයි දැනගන්නේ කෑම දාලා කියලා. ඊට පස්සේ එයා කලබල වෙනවා. ඇස් දෙක ඒ විතර පොඩි උඩින් අර පොඩි පටලයක් වගේ තියෙන්නේ එයා අර මඩේ ඉන්නකොට ඔක යාගේ ඇස් දෙක ආරක්ෂා වෙන්න ඕනේ තමයි අර ඇස් දෙක වැහිලා තියෙන්නේ බොඳ වෙච්ච පටලය දෙකක් එතකොට මේ මට තව ප්‍රශ්නයක් තියෙනවා අපි හදිස්සියවත් දැම්මොත් වෙන මාළුවෙක් මෙයා මොනව කරයිද වෙන මාළුවෙක් දැම්මම ඒ දෙයම තමයි අනිවාර්යෙන් යා කාලා දානවා ඒ කියන්නේ වෙන මාළුවෙක් දැම්මොත් අනිවාර්යෙන්ම කාලා දානවා එහෙම try කරලා තියෙනවද වෙන මාළු දාලා බල්ලා තියෙනවද අපි දන්නවා ඒක අනිවාර්යෙන් නෙමෙයි මොකද පොඩි දවස්වල මෙයා කෑවනේ ඔව් ඒ කියන්නේ අනිත් මාළුත් එක තිබ්බම අනිත් මාළු කනවා ඒකින්ද වෙන මාළුවෙක් දාන්නේ නැහැ. ඔව් තව එක්කෙනෙක් ඉන්නවා මේ මේට වැඩි වෙනස් පොඩි එක්කෙනෙක් ඉන්නවා. හරි. ඒ යාඩ්දී අපි දීලා බලලා දිනා එලෝලා අල්ලනවා. සෙනිකව ගොඩක් වෙලාවට මෙහෙමයි ගොඩක් යා රෑ වෙලාවට තමයි මෙයා මෙයාගේ වැඩ වැඩි. ඒ කියන්නේ මෙයා මඩේ අර ඉන්න පුරුදු වෙලා හින්දා මෙයාට අඳුරේ ඉන්න පුරුද්දක් ඇති. සෙන්සර් රෝලින් යන හින්දා. ඉතින් මේ විදිහට තමයි මේ මේ මාළුවා ගැන අපිට කියන්න තියෙන්නේ මේ බොහොම සුවිශේෂී මාළුවෙක්. හැබැයි මේ තමයි ලංකාවේ ඉන්න එකම පෙනහල්ලක් සහිත මාබල් වර්ගයේ මාළුවා. අපි කියන්නේ පෙනහළු සහිත මාළු තව ඉන්නවා. හැබැයි මේ මාබල් ටයිප් එකේ වෙන මාළු ඉන්නවා නම් අපිට කියන්න පුළුවන්. හැබැයි මේ බුත්සර් මින්මැදුරේ මේ මාළුවා විතරක් නෙමෙයි ඉන්නේ. ලංකාවේ කෙන් තැනක එක තැනක දකින්න බැරි විශේෂ මාළු විශාල ගණනක් ඉන්නවා. අපි දැන් ලෑස්ති වෙන්නේ මේ මාළුන් ඔයාලට පෙන්වන්න මේ වටිනා තැනක් ඒ නිසා ඔයාලට එන්න පුළුවන් තැනක් කියලා කියනවා. මෙයාටමයි නම දාන්න ඕන හරනම් මේ පිම්බෙන මාළු වගේද නිකන් මෙයා බෝලයක් වගේ වෙනවනේ වගේ නේ මෙයා මෙහෙමයි මෙයා මේ මෙයාට පපර් ෆිෂ් කියන්නේ මෙයා මේ මෙයා ඇඟ පුම්බනවා මෙයා ඔව් ඇයි ඒ පුම්බන්නේ පුම්බන්නේ එයා ආරක්ෂා වෙන්න මේ විදිහට පුම්බනවා ආ මේ 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 එයා එයාගේ මේ සේෆ්ටියට තමයි පුම්බ ගන්නනේ මේ ආරක්ෂාව උනා එයා දන්නවා දැන් එයාට කරදරයක් යමන් මේ අල්ලන්න අල්ලන්න කමන්න කමන්න මේ කයිද කයි දත් කීපයක් තියෙනවා එයාගේ ආ මේ තියෙන්නේ දත් ආ මෙන්න දාත්ත ආරක්ෂාවට තමයි මෙයා මේ 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 කටු කටු වගේ දෙන්නේ නේ ඔව් කටු කටු ඔව් ආ ඒ කියන්නේ ආරක්ෂාවට කටු ටිකකුත් එයා එළියට දානවා ඕ ටිකේදී මෙයාව තව කෙනෙක්ට දාගන්න බැරි වෙන්න තමයි මේ අහගන්න කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද අයියාට සාමාන්‍යයෙන් දාපු ගමන් මන්නම් බය වෙලා හිටි මේකෙදී ඉන්නවා මම ඇත්තටම මම බය වෙලා හිටි උට ඌ අර මෙහෙම කියලා හිටපු දෙන්න මම හිතුව මොන හරි වුණා කියලා එයාගේ සමහරට ඒකේ අර හුස්ම ගැනීම පහසුවට එක්ක තමයි බැලුම පුම්බන වැත්තේ අර ආහ් හුස්ම ගන්න හුලන් ටික ඇතුළේ දාගන්න දාගන්න ඒකත් තමයි ඒ කියන්නේ ඒ ටික ගන්න හුලන් ටික ඔව් අරගෙන තමයි අර එච්චර වෙලාවක් යන්න ඉන්න පුළුවන් මම හිතන්නේ විනාඩි 3-4ක් වගේ ඉන්න පුළුවන් හරියට නිකන් බැලුමක් වගේ නේ බැලුමක් වගේ ඔව් බැලුමක් වගේ පිම්මෙනවා ආපහු ඇතුළට දාපු ගමන් බලන්න උහුලන් අර උලංගිය බැලුමක් වගේ එතකොට අපි අපි තව එකෙක් ගමුද ආසයි එක බලන්න මෙයාට නම දාන්න දෙමුනේ බැලුම් මාළු කියලා බැලුම් මාළු කියලා මොකද්ද මෑගේ නම පපර් ෆිෂ් කියලා ඒක ඒකට වඩා අර නම ගැලපෙනවා නමකුත් මෙයාට තියෙනවා මං ඒක මෙච්චර මෙන්න පිම්මෙනවා මේ මෙන්න පිම්මෙනවා මේ පිම්මෙනවා මේ වගේ මාළුවෙක් මීට කලින් දැකලා තියෙනවා මං නම් දැකලා නැහැ ඇත්තටම මම අද තමයි මේ වගේ මාළුවෙක් දැක්කේ මෙයා දැන් මෙහෙම ඇල්ලුවොත් ඒ දතපැත්තෙන් අල්ලනවා සාමාන්‍ය විසයි මෙයා විසයි ආ
ළමයෙකුත් හම්බුණා. මේ වගේ තැන්වලට ආවම ළමයි හම්බෙනවා. ළමයි ආස කරන මාළුවේ හැබැයි මට නම් මේ භයානක විදියට පේන්නේ. කොටි මූණකුත් තියෙනවා නිකන් ගිරවෙක් වගේ පේනවා. මොකද්ද මෙයාගේ නම? මෙයා මේ බූපෝලා පැරට් කියලා කියන්නේ මෙයාට. මෙයාගේ තියෙන සාමාන්‍ය මෙයාගේ තියෙන ජීවිත පැවැත්මෙන් ජීවිත පැවැත්ම වැළුවත් මෙයා මෙයා විතර දාලා මෙයාම ළමයි ටික රැක ගන්නවා. ආ හා හා. තව මාළුවෙට මේක තමයි විශේෂත්වය. තව කෙනෙකුට එන්න දෙන්න මෙයාම රැක ගන්නවා මාළුවා පරිසරයෙන්. මේ ලංකාවට මේ ළඟදී ආපු මාළුවෙක් නේ. එච්චර ලොකුවට දගේ මන් නම් දැකලා නැහැ මීට කලින් ඇත්තට. ඔව්. ටිකක් මෑතකදී ආපු මාළුවෙක් කියා. එතකොට ඒ වගේ මෙයාගේ පාට කීපෙකුත් ඉන්නවා. කහා ඉන්නවා, නිල් ඉන්නවා. ඉතින් ඒවත් මං හිතන්නේ දැන් ලංකාවේට ඇවිල්ලා නැහැ තාම. වලගාවත් ඉන්නවද අයියේ? ඒක පාටින් මේ જાතියයි. නෑ දැනට අපි ගාව ඉන්නේ ඕක විතරයි. ඒ කියන්නේ මේ මාළුවත් මේ එච්චරම ගොඩක් දැන් අයියා කිව්වේ කතා කරද්දී මේ මාළු ගැන කතා කරද්දී අපිට මේ ඔක්කොම මාළු පෙන්වන්න ඕනේ නැහැ කියන්න ඕනේ නැහැ. විශේෂයි කීප දෙයක් ගැන විතරක් අපි කතා කරමුද ඒ වගේ. ටිකක් විශේෂ සුවිශේෂී මාළුවෙක් දේශයෙන් දකින්න හම්බෙන්නේ නැති මාළුවෙක්. මට නම් මේ ආසම එක තමයි මේ කොටි මූණක් වගේ මූණක් තියෙන එක. ඔන්න මේ තව යාළුවෙක් ගාවට තමයි ඇවිල්ලා ඉන්නේ. මාළු ලෝකේ ඉන්න හරිම ලස්සන යාළුවෙක් ඉන්නේ. මෙයත් නිකන් වෙනස්, හැඩේ වෙනස්, සයිස් එකෙන් ලොකුයි. ලේසියෙන් මේන්ටේන් කරන්න පුළුවන් යාළුවෙක් නෙමෙයි වගේ. කවුද මෙයා? මෙයා ඇවිල්ලා රෙඩ් ටේල් කැට්ෆිෂ්. මෙයා නම් ඉතින් අපේ ලංකාවට ආවින එකෙක් නෙමෙයි මෙයා. මෙයත් මේ ඇමේසන් ගඟේ ඉන්න එක්කෙනෙක් තමයි. ඔව් මෙයා. මේ මොනවද මේ හකුරු කැල්ලක් වගේ එකක්? सामान्य ඇතුලට ගන්න අතෙන් භාගයක් ඉතින් ඇදලා ගන්නේ එහෙම නෑ ගඟේ උනක් පෙන්නන්නේ අත කට ඇතුලට අත දාලා අතින්ම මාළු අල්ලගෙන පෙන්නනවා මාළු අල්ලගෙන පෙන්නනවා ඉතින් මේ අර මෙයා වතුරත් එක්කම ෂක් කරලා මෙයා ගන්නවා මගේ අත ඇතුලට හැබැයි හානියක් නෑ ඔව් එහෙම ලොකු හානියක් සිද්ධ වෙන්නේ නෑ මෙයාගෙන් ආහා අපි දාලා බලමු දාලා එහෙම එහෙම ගන්න බෑ එහෙම ගන්න ඒකද ඒක හානියක් නොවුනට හානි කරයිද දන්නේ හානි කරයිද දන්නේ ඒකින් එහෙම කරන්න හොඳ නෑ නේ නැත්නම් අපිට එහෙම අරගෙන බලන්න දෙමුනා හැබැයි එහෙම අරගෙන බලන්න මේ ටෙස්ට් කරන්න හොඳ නෑ මේ වගේ වනේ. ඒක නිසා බලාගෙන ඉන්න ඔයාලටත් කියන්නේ මේ මේ වගේව ටෙස්ට් කරන්න යන්න එපා. හැබැයි මේ තව සුවිශේෂී මාළුවෙක් ලංකාවට ආවෙන එකෙක් නන් නෙමෙයි මේ ඇමේසන් ගංගාවේ තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ටිකක් ලොකුවට සයිස් එකට හැදෙන ටිකක් සුවිශේෂී මාළුවෙක් තමයි මේ මාළුවත්. මේ නිකන් ඇඟ නිකන් කටු කටු වගේ තියෙනවා. ඔව් කටු කටු තියෙනවා. මේ හරිය විතරයි තියෙන්නේ ටිකක් යාගේ. තියෙන. මෙලක ගැටියන අනිත් ඔක්කොම මේ විදිහයි. එතකොට මේගොල්ලෝ අර ටෑන්ක් ක්ලීනර් වගේ කියන්නේ ඒ ගණේටදයි තියෙන්නේ. विशेष मालवे විශේෂත්වයක් ඇත්තටම මෙයා මේ සාමාන්‍ය මස් එහෙම කාලා තමයි ගොඩක් මෙයාත් අර විදිහටම තමයි මොකද මම වැඩි විශේෂද කියලා ඇහුවේ මේ අයියා තමයි දන්නේ මේගොල්ලෝ හරියට විශේෂද නැද්ද කියලා මම දැකලා නැහැ ඉතින් මට දැකලා නැති ඒවා මට විශේෂයි නේ ඒකෙන්ද මං අහනවා විශේෂයිද කියලා මෙයා දැනට අවුරුද්දකට වගේ උඩදී මේක ලංකාවට ආවේ දැන් අපි ගාව මෙයා කන්නේ නැහැ පැරලා කන්නේ නැහැ නෑ මේ කන්නේ නැහැ මේ ලංකාවට අවුරුද්දකට වගේ උඩදී ආවේ දැන් අපි ගාවට නේ ගොඩක් පොඩි සත්තු පොඩි සත්තු දැන් අපි ගාව මේ දැන් අපි මේ මීටත් වඩා පොඩියට දාවේ ගොඩක් අපේ මැංගිල්ලක් විතර සයිස් එකට ආවේ දැන් අපි ගාවම දැන් ඉන්නෝ අඩිය සයිස් අය මේගොල්ලෝ ඒ කියන්නේ අය ගොඩක් කට්ටිය අරන් යන මාළුවෙක්ද අස කරන මාළුවෙක්ද තාම ලංකාවේ වුවට ගන්න නැද්ද මේ මාළුවන්ට ගොඩක් අර එක්ස්පීරියන්ස් ඒ කියන්නේ මිලෙන් අධික නිසා වැඩි එහෙම ගන්නෙ නෑ ඉතින් කීප දෙනෙක් අරගෙන නැත්තේත් නෑ අරගෙන එක වෙලාවකට දෙන්න තුන් දෙනා අරන් යන අය ඉන්නවා ඉතින් මෙයාත් ඉතින් අර එහෙම තව සතෙක්ට හානියක් කරන මාළුවෙක්ම නෙමෙයිද චූටි මාළු දැම්මොත් එයාගේ කටට කන්න පුළුවන් මාළුවෙක් දැම්මොත් එයා මරාගෙන කයි කයි නැත්තම් නැතුව ලොකු වැඩි විස්තරයක් මෙයාගේ එහෙම මේ නැහැ නැහැ මේ මාත් එක්ක ඉන්නේ මාළුන්ට ඇත්තටම ආදරය කරන එක්කෙනෙක් නේ දැන් පොඩි කාලේ ඉඳන් අවුරුදු 13 12 ඉඳන් නේ මාළුත් එක්ක ගත කරන්නේ ඉතින් ඒ කතාවත් පොඩ්ඩක් කියන්න ඕනේ මං ඉස්සර මාළු මං මාළු ගෙදර හදනවත් එක්කම මාළු ගෙදර විකුණු අවුරුදු 13 දී ඉතින් මට මතකයි මම එකපාරක් මේ ඉස්කෝලේ අරන් ගිහිල්ලා මාළු ළමයිට විකුණන්න මාව මේ මේ
ප්‍රින්සිපල් දනගස්සල මාළුවෑගේ ගත්තේ. හැබැයි මාළුන් අතේ නෑ නේ. අදටත් මාළුත් එක්කම ඉන්නේ නේ. අදටත් මාළුන්ට ආදරේ. දැන් දැම් වයස කීයද කියලා කියන්නේ. ඒතකොට වයස හුවෙනවනේ. එනවාට මාළුන්ට ආදරේ මාළු කර දන්නවා. අයියේ මේ දැන් මේ වටිනා සහ නොවටිනා මාළු. ඒ කියන්නේ වටිනා සහ වටිනාකම අඩු මාළු කියන කට්ටිය දෙකොල්ලක් ගැන මම කතා කරන්නේ. මම නිකම් ප්‍රශ්නයක් අහන්නේ. දැන් මෙතන හතර වටේම එක එක જાතියේ මාළු ඉන්නවා. යනකොට අයියා මට කියනවා මෙයා වටිනවා. මෙයා එච්චර වටිනාකම නැහැ. දැන් මේ මාළු ටික කිව්වා අයියා මට කිව්වා මේ කොමන් මාළු. මේවා ගැන එච්චර කතා කරන්න ඕනේ නැහැ. මේවා හැමතැනම ඉන්නවා කියලා. එහෙම බොරුවට මේ පුම්බන්න ඕනේ නැහැ කියලා. ඔයා මාළු ගැන හොඳට දන්නවනේ. අපි වගේ නෙමෙයි. මේ වටිනාකම සහ ඒ අඩු වටිනාකම කොහොමද ඒක තීරණය වෙන්නේ මාළුන්ගේ? සාමාන්‍ය මෙහෙමයි අපි දැන් රටකින් ගෙන්නන මාළුට කොහොමත් මිලක් වැටෙනවමනේ. ඉතින් ඒක එහෙම ගොඩක් වෙලාටනේ මාළු බෝ කරගැනීමේ හැකියාව නැති මාළුව වටිනවා. ඒ කියන්නේ අමාරුවෙන් හදාගන්න එක වටිනවා. වටිනවා. නිතර සාමාන්‍ය විදිහට බෝ වෙන මාළුව වටින්නේ නැහැ. ඕකයි උතන තියෙන වෙනස. ඔව්. සමහර මාළු ඉන්නවා හරිම ලස්සන යහුවාම අයියා කියනවා මේ ජෝඩුවම 150යි කියලා. අමාරු මාළු ඉන්නවා කැතයි. ඒ වුණාට ජෝඩුවක් 7500යි 9000යි 10000යි. ඒක තමයි වෙනස. මේ මාළුවේ කෙම මේ විදිහ අපි එතන විදිහට කියන විදිහට බෝ කරගන්න බෑ. බෑ. ඒ කියන්නේ මෙහෙදි බෝ කරන්න බෑ. ඒකින්ද තමයි මේ වටිනාකම තීරණය වෙන්නේ. දැන් මෙහෙදි බෝ කරන්න බැලි මාළු ගොඩක් අය ඉන්නවා. ඒවත් ගණන්. ඒවත් මෙහෙදි බෝ කරන්න ගන්න ඕනේ. දැන් මේ අපි මේ කුංචි මාළුවෙක් ගත්තා. මේවත් පොඩි මාළු රුපියල් 20. මේ මෙයා ටිකක් මේ ලස්සන අමුතු జాතියේ මාළු. මේ මෙතන හතර වටේම ලස්සන මාළු ඉන්නවා. ඉතින් ඒ චූටි මාළු බෑ පෙලක් සීබ්‍ර කියන මාළු ලස්සනයි. හරිම ලස්සනයි. හැබැයි ආ හරි ඉක්මනින් පටස් කියලා බෝ වෙනවා. බෝ වෙනවා. ඒක නිසා තමයි වටිනාකම මේ විදිහට තීරණය වෙන්නේ. තීරණය වෙන්නේ. දැන් හිතමු කෙනෙක් මාළු හදනවා කියලා. දැන් මාළු හදන කෙනෙක් මොන මොන වගේ දේවල්ද? ඒ කියන්නේ මාළු හදන්න පටන් ගන්න කෙනෙක් මොන මොන වගේ මාළුත් එක්ක දයන් ඕන. ඔව් ඉස්සෙල්ලාම ඉතින් ඇත්ත දැන් අපි බැලුවොත් 100ට මම හිතන්නේ 100ට 90 ඔව් 97ක් 99ක් වත් ඇති ඔක්කොම ඉන්නේ විතර දාන මාළු. විතර දාන මාළු. පැටව දාන මාළු එක දෙක තුන කියලා ගණන් කරන හතරක් ඉඳී පැටව දාන මාළු. මම කියන්නේ මූලාරම්භයක් කරනවා නම් මාළු හදන්න පැටව දාන මාළුන්ගෙන් කියන්නේ කියලා කියන්නේ අපි කියන්නේ ප්ලේටි ෂෝට් ටේල් ගප්පි. අයියේ. ඒක ඒක තමයි ලේසි. ආ. ලේසි ක්‍රමේ ඒක. පැටව දාන උන් ලේසි විතර දාන එක අමාරුයි. අමාරුයි. ඒක ඊට පස්සේ අර අර වගේම ඊට පස්සේ පැටව දාන එක ගැන හිතලා වුණාට පස්සේ අර විතර දාන මාළු ගැනත් අර විදිහට මේ කරන කෙනාට ලේසි. හරි. අපි අද අලුත් ලෝකේ මාළු ගැන කතා කරේ බොහොම සුවිශේෂී මාළු 3-4 දෙනෙක් අපිට පෙන්නවා. සමහර මාළු අපි හිතන්නේ ලංකාවටම ඉන්නේ මෙහෙ විතරයි. මේ බුත්සර මින්මැදුරේ විතරයි. මේ තැන ගැන පොඩ්ඩක් විස්තරයක් කියමු කයි. ඔව් මේ තැන ඇවිල්ලා පිළියන්දල මකුළුදුව. තැන ඉතින් මෙහෙ තමයි දැනට අපි ගොඩාක් මාළු මෙහෙ ගහලා අපි ලක්ෂ ගානක කෝටි ගානක මාළු ඉන්නවා. මාළු ලක්ෂ ගානක් ඉන්නවා වටිනාකම කෝටි ගානක්. කොහොමද? ඉතින් අපි මෙහෙ රඳවාගෙන ගොඩක් මාළු තියාගෙන ඉන්නවා. ගොඩක් සාමාන්‍ය ඇක්වේරියම් එක එක වෙලාවකට නැතු වුණාම අපේ ගාව මේ මාළු ටික මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා. ඉතින් ඒක තමයි සුවිශේෂී තාවේ. තාවේ. ඔන්න ඉතින් තැනක් කිව්වා වැඩෙත් කිව්වා ඔයගලට ලස්සන මාළු දෙතුන් දෙනෙක් පෙන්නවා මේ මාළුන්ව වෙන තැනක බලන්නත් හම්බෙන්නේ නැහැ දිගටම අලුත් ලෝකෙත් ඉන්න අපි ලෑස්ති තවත් ඕගොල්ලන්ගේ ඉල්ලීම අනුව දැන් අපේ අරපයිමව මිලියන ගාණක් බැලුවනේ මාළු ගැන ඕගොල්ලෝ ඉල්ලනවනේ ඒ නිසා ඕගොල්ලන්ට මේ වගේ ලංකාවේ ඉන්න සුවිශේෂී මාළුව ගිහිල්ලා පෙන්නන්න අපි ලෑස්තිලා ඉන්නවා